අපි ඉන්නේ පැලවත්ත පල්ලියේ. ඉතාලම මරරම් භූමි ප්‍රදේශයක තියෙන්නේ. මේ අපි ඉන්නේ ලූර්දු ගුහා වාසල. එතකොට අපිට පේනවා බර්නදෙත්තු මේ යාඥා කරමින් සිටින ආකාරය සහ චූටි චූටි මල් පිපිලා තියෙනවා. ගොඩක් ලස්සන මල් ගොඩක් මේ වත්ත වටේ තියෙන හේතුව තමයි ඒ වගේ කිං කියන ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා කියන එක. සහ අපි දැන් ඉන්නේ ජුවම් දල් බස්තෝනි if I'm not mistaken. දේවස්ථානය අසල ඉතින් මේ දේවස්ථාන පැතුළු එද්දිම අපිට ඉස්සල්ලාම් පේන්නේ ගුහාව කටෝ කටෝ ඉතින් ගිහාම අපි පේනවා මේන් එන්ට්‍රස් එක මෙන්න මේ පැලවත්ත පල්ලිය කියලා කියන්නේ සිත නිවෙන මනරම් භූමි භාගයක පිහිටා ඇති දේවස්ථානයක් මේ දේවස්ථානය ගැන පැහැදිලි කිරීමක් කරද්දී අපිට පේනවා ප්‍රධාන දොරටු අසල දේව දූතයන් දෙදෙනෙක් සිටින ආකාරය. එය දෙවන විනිශ්චය දෙවන පැමිණීම එහෙම නැත්නම් අවසාන විනිශ්චය සංකේතවත් කරනවා. ඒ වගේම දෙපැත්තෙන් මරියුතුමි ජුසේතුමාගේ පිරුවනුත් තිබෙනවා. ඒ වගේම දේවස්ථානය ඇතුළට යෑමේදී කුඩා දරුවන් සඳහා වෙන්වුණු ක්‍රීඩා පිටියක් අපිට දැක ගන්න පුළුවන්. මට හම්බුන ඔන්චිල්ලාවක් ලොවම් පදිනවා. මම මේක ඇත්තට වැඩි ඔන්චිල කඩලත් නැහැ. This is the first time in life. ඊට පස්සේ අපි ගියා කොන්ත කඩේට. මම දන්නවා කොන්ත කඩේ කියලා කියන්නේ කතෝලික දේවස්ථානවල ඒ ආගමික භාණ්ඩ විකුණීම සඳහා ඇති ස්ථාන. මේව ඇත්තටම ලාභයක් ඉපීමේ අරමුණින් නෙමෙයි පල්ලියට ආධාරයක් වශයෙන් කරන්නේ. ඒතකොට පල්ලිය නෙවෙයි ඉතා දුගී දුප්පත් අයට බෙදා දීමක් සිදු කරනවා. අද සෙන්සරා තේස අපි යනවා පන්ති. මල්ලිත් එක්ක බයි කියන්නේ. බයි කිය. බයි. බයි.